සාමාන්‍ය සමය 5 වන සතිය බ්‍රහස්පතින්දා පළමුවන දේව ප්‍රකාශනය උප්පත්ති දෙවන පරිච්ඡේදයේ 18 සිට 25 දක්වා පසුව දෙවි සම්මිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත ඔහුට සුදුසු සහකාරියක් මවා දෙන්නෙමි වදාළසේක මිසේ උන්වහන්සේ භූමියෙන් වනේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවුසේක ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය මෙසේ මිනිසා සියලු ගව මහේෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවාය එවිට දෙවි සම්මිදානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක ඔහු නිදා සිටියේදී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමුසේක උන් වහන්සේ ඔහුගෙන්ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින්ගත් ඇටය වන මාගේ මාංශයෙන්ගත් මාංශය වන මෙය මිනිසාගෙන්ගත් හේන් ඇට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය මෙලෙස ඕහු එක් මාංශයක් වන්නෝය මිනිසාත් භාර්යාවත් දෙදෙනාම නග්නව සිටි නමුත් ඕහු ලැජ්ජා නොවුහ දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂ මාක් 7 වන පරිච්ඡේදයේ 24 සිට 30 දක්වා උන්වහන්සේ එතනින් නික්ම තීර් ප්‍රදේශ බලා පිටත්ව ගොස් ගේකට ඇතුළු සේක කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත් සැඟවි සිටීමට උන්වහන්සේට නොහැකි විය එකිනෙහිම අසුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන්වහන්සේ ගැන අසා අවුත් උන්වහන්සේගේ පාමුල වැටුණාය ඈ සිරියාවේ පිනිසියනම් පෙදෙසි උපන් ග්‍රීක ජාතික ස්ත්‍රියකි ඇගේ දුවගෙන් දුෂ්ට ආත්මය දුරු කරන ලෙස ඈ උන්වහන්සේගෙන් ඈද සිටියාය උන්වහන්සේ ඈට උත්තර දෙමින් පළමු කොට දරුවා තෘප්තියට පැමිණෙත්වා දරුවාගේ කෑමගෙන බල්ලන්ට දැමීම හරි නැතයි වදාළසේක එහෙත් ඈ උත්තර දෙමින් එසේය ස්වාමිනි මේසේ යට සිටින බල්ලෝ උවද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබලි අවුලා කති උන්වහන්සේට කීවාය උන්වහන්සේද කතා කරමින් මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරව ගියේයයි ඈට වදාළසේක ඈ ගෙදර ගිය කල ඈගේ දුව ඇඳේ හාන්සිරී සිටින බවත් දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවාය සුවිශේෂ වාක්‍ය එසේය ක්‍රිස්තුනි ඔබට සංසාරේ වා